ජනාධිපතිවරණයට සති තුනක් ඉතිරිව තිබියදී ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නැති බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණා. ඔබට මගහැරෙන පෝෂණය වෙනුවෙන් ඉන්ට්‍රසෝල්. දිවයිනට පැමිණි ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ එහිදී සාකච්ඡා වූ බවයි. අනතුරුව ඒ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද හමු වී සාකච්ඡා පැවැත්වුවා. ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ හමු වී ඇති බව වාර්තා වනවා. එමෙන්ම ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද හමු වී තිබෙනවා. මෙම හමුවීම සම්බන්ධයෙන් එක්ස් පණිවිඩයක් නිකුත් කරන අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශකවරයා සමග රටේ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නමල් රාජපක්ෂ මහතාද ඊයේ රාත්‍රියේ හමුව ඇති අජිත් දොවල් මහතා නමල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන ගමනට සුබපැතුම් පළ කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ දෙරට අතර පැවති ද්විපාර්ශික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳ දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි සඳහන්. මීට අමතරව ඔහු දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජිතයින් අද දහවල් හමු වුණා. කොයි ආණ්ඩුවත් හරි ලංකා ජනතාවගේ කැමැත්ත ලබාගෙන වැඩේ දෙනකොට ඒ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න තමයි සූදානම් බවත් තුමාණ අපිට පැවසුවා. ඉතින් අපි පැවසුවා සමග ජන සන්ධානයේ අපි ආණ්ඩුවයි බලයට එන්නේ. ඒ නිසා ලබන සර හමු වෙනකොට අපි ආණ්ඩුවේ ප්‍රධාන යටියට අපි ඔබතුමා හමු වෙනවා කියලා අපි පැවසුවා. ඒ නිසා ඉන්දියාවත් ලංකාවත් විතරතර රටවල් අයිය මල්ලි වගේ ඒ නිසා ඕගොල්ලන් කරගෙන යන උදව් උපකාරය ලිම කරන්න. මේ අතර ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවලින් සැදුම්ලත් කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට අද පස්වරුවේ එක් වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.